බල්ල බඳින එක බට එතුමලාගේ වගකීම. නැත්තම් බල්ලොන්ට පුරන්න දෙන නම් අපිට හදා ගන්න තියෙන ඉතින් ආණ්ඩුවේ කෙරුවාවත් එහෙම තමයි යන්නේ ඉස්සරහට මේ ප්‍රසන්නලට ඕනේ දින්නේ ආණ්ඩුව කරන්න වෙන්නේ. ප්‍රසන්න ගැන ඉතින් කවුරුත් දන්නවනේ. අපි නොදන්නව නෙමෙයිනේ. සමහර ආණ්ඩුවේ මැති අමතර පාස්තර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිචයටවත් ඡන්ද ලබා දෙන්න එපා කියලා. නැත්තු වශයෙන් වන්දැක්කේ ගම්පහ ප්‍රසන්න රණතුංග තමයි ওই ශ්‍රී ලංකාවකට ගෑවිච්චම අයටවත් ඡන්ද දෙන්න එපයි කියලා කියන කතාව ඇහුවේ. ඒකත් තමයි ප්‍රසන්න රණතුංගට මේ රටේ ජාතික පිළිගැනීමක් නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිවිසුම් අස්සම් කරලා එකතු වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි එක්කලා. එතකොට එහෙම ගෑවිච්ච කෙනෙක්වත් ඡන්ද දෙන්න එපා කියනවා නම් මම ප්‍රසන්න රණතුංගෙන් අහනවා මේ රටේ ලොකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඊගාට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩියෙන්ම මෑත කාලේ ගෑවිච්ච ලකුණ තමයි පොහොට්ටුව. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිවිසුම් අත්සන් කරලා හැම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයම ඡන්ද දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. එහෙනම් එයාට ප්‍රතිසෙල්ලම් ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව. ඊගාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ සියලුම දෙනාම ඡන්ද දීපු ලකුණ තමයි පොහොට්ටු ලකුණ පසුගිය ජනාධිපතිවරණ. එහෙනම් එයාට ප්‍රතික්ෂේප කරන්න වෙන ලකුණත් පොහොට්ටුව ලකුණ. අපි දන්නේ නැහැ එතුමා මොන පැත්තෙන්ද ඔළුවෙන්ද හිටගෙන ඉන්නේ නැත්නම් කොහෙන්ද හිටගෙන ඉන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ දෙකම ප්‍රතික්ෂේප කරලා තමයි එහෙනම් එයාට කටයුතු කරන්න වෙන්නේ. එතකොට එයා මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒකට පුළුවන් නම් උත්තරයක් දෙන්න. එහෙම නැත්තම් තර්කයක් නැහැ. ඒ දෙක ප්‍රතික්ෂේප නොකර දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම ගමේ මිනිහම ඡන්දෙ දීලා ගෑවිලා තියෙන්නේ පොහොට්ටුවටයි ගෝඨාභය ජනාධිපතිතුමාටයිනේ. ඒක අපේ තනි පුද්ගලික පක්ෂයක් ලෙස නෙවෙයි මහජනයා විදිහට පක්ෂයට සම්බන්ධ සීලු දෙනා. ගෑවුනේ දෙන්නට පොහොට්ටුව ලකුණටයි ගෝඨාභය ජනාධිපතිතුමාට. එහෙමනම් ප්‍රසන්න රණතුංගට එච්චර ඇලර්ජික් එකක් තියනවා නම් ඉස්සෙල්ලම ප්‍රතික්ෂේප කරලා ඉන්න වෙනවා ඒ දෙකම ලකුණයි ජනාධිපතිතුමාවයි. ඒක කරනවද කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. ඒක නොකර වෙන තර්ක කරාට වැඩක් නැහැ ගොන් විදිහට මේ දැන් බොරුවට. මොකද ඒ ගොන් තර්ක අදාළ වෙන්නේ නැහැ ඒ ඒ කඩේම පැන්නට පස්සේ. ආණ්ඩුවේ මැති අමතර පාස්න ඔබතුමාලා ඡන්ද ලබාගෙන පොහොට්ටුවත් එක්ක එක්කවෙලා ඡන්ද ලබාගෙන ඊට පස්සේ වෙනත් විදිහට යයි කියලා 2015 වගේ. ඔව් දැන් ඉතින් මේ ප්‍රසන්න රණතුංගල වගේ අයට එහෙම හිතෙන එක හරිනේ. ඔවුනුත් දැන් අපේ ඡන්දේ ලබාගෙන වෙන විදිහට කතා කරනවානේ. අපේ ඡන්දේ ලබාගෙන ඔවුන් අපේ කුට්ටිය කඩාගෙන දැන් අපිට මේව කියන අයට එහෙම හිතන එක සම්බන්ධයෙන් ඒ වගේ හිතන අයට එහෙම හිතන එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතන්න ඕන නේ අය. අපි ගැන එහෙම හිතන ඔය අය. අපේ කුට්ටිය කඩාගෙන අපව කල්පනා කරනවා අපිට ගහ වෙන මොකක් හරි කියනවා. ඉතින් ඒ අයට එහෙම තමයි හිතෙන්නේ. කුස්සා කතාව ජනාධිපතිතුමාගේ මහින්ද අමරවීර මහත්මයා මේක ප්‍රතික්ෂේප කරා එහෙම කතාව නොකර ඉන්න තිබුණා කියලා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් හැටියට මේක කොයි ආකාරයෙන්ද කියන්නේ? අපේ සාහිත්‍යයේ අවබෝධයක් තියෙන බොහෝ දන්නවා අපි එක එක තැන්වලට අදාළ වේ සාහිත්‍ය යෙදුම් යොදනවා කතා කරනකොට. ඒක වඩාත් තීව්‍ර කරන්න මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එහෙම සාහිත්‍ය දිවීමක් කරලා තිනු. එහෙම නැත්නම් මම හිතන්නේ ඉතින් භාෂාවක් නොදන්න, සාහිත්‍යයක් නොදන්න, සංස්කෘතිය සભ્યත්වයක් නැති පල් මෝඩයෝනේ මේ රටේ ඉන්න මිනිස්සු. ඒ සියල්ල දන්න මිනිස්සු. ඉතින් ඒක නිසා ඒ සාහිත්‍යය වලට ගලපගන්න යෝග ගැන නොදන්න අය, සාහිත්‍ය නොදන්න, සාහිත්‍ය රසය නොදන්න අය ඕක ගැන විචාරය කරාට මට නම් ඒකේ ලොකු අරුමයක් නැහැ. රොෂාන් රණසිංහ අමාත්‍යවරයාත් දෙඩි චෝදනා එල්ල කරන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොළොන්නරුව කියන දිස්ත්‍රික්කයේ එතුමා නගින වේදිකාවකටවත් නගින්නේ නැහැ කියලා මතයදදරන. නෑ ඇත්තටම ප්‍රාදේශීයව තියෙන ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ නැහැ. මොකද ඒක එතන තියෙන ප්‍රශ්නයක්. ඒකට මෛත්‍රීපාල සිරිසේන ජනා හිටපු ජනාධිපතිතුමා දැන්ටත් උත්තර දීලා තියෙනවා. පක්ෂ නායකයන් උත්තර දීලා තියෙදි මම මොකද්ද ඒකට කියන්නේ? මම මේ කිව්වේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්ක කරලා ප්‍රසන්න රණතුංග කියපු කතාවේ තර්කානුකූල පැත්ත. ඒ තර්කේ අපි දෙයක් කියද්දි තර්කානුකූල වෙන්න එපැයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගෑවිච්ච කෙනෙක් කිව්වොත් එහෙම දැන් ලොකුවටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගෑවිච්ච කෙනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩිපුරම ගෑවිච්ච ලකුණ පොහොට්ටුව ලකුණ. ඉතින් එතුමා පොහොට්ටුව ලකුණෙන් තර්ක කරන ගමන් ගෑවිච්ච කියන තර්කේ කියන්නේ මොකටද කියන එක තේරෙන්නේ නැහැ. දැන් මේ වතාවේ 3-2 බලය ගන්න ඔබතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට මොන වගේ ප්‍රතිශතයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන සියලුම ඡන්ද පොහොට්ටු ලකුණට ලබා දෙනවා. අපි සියලු දෙනා එකට සම්දාන ගතලා තරඟ කරන්නේ. ඒක ඡන්දයක්වත් පිට යන්නේ නැතුව සියලුම ඡන්ද ගන්නවා. හැබැයි අපි කියනවා මේ ප්‍රසන්න රණතුංග මැතිතුමාලා වගේ අයට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද UMP එකට තල්ලු කරන දේශපාලනය කරන්න එපා. ඒ දේශපාලනය කරලා පොහොට්ටුව අපි එක ලකුණක් දුර්වල කරන්න එපා. මොකද ඡන්දේ දෙන මිනිසුන්ට
බනින දේශපාලනය කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒක මොකක්ද කියලා ඡන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ට ලකුණකට ඡන්දෙ දිනා ගන්න මිසක් බනින දේශපාලනය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. බනින දේශපාලනය කරන්නේ මොලේ අමාරුකාරු වෙරෙන්න වෙන කවුරුත් නම් කරන්නේ නැහැ. මේ පක්ෂිකට ඡන්දෙ දැක්ස ජාතික පක්ෂයත් අපි දෙක එකතු වෙනවානේ. ඒ අය මොකද්ද හිතන්නේ? ඈ මං හිතන්නේ නැහැ ප්‍රසන්න රණතුංගල වගේ අයත් එක්ක නම් කවුරුත් එකතු වෙයි කියලා. හරි. ඒ ප්‍රසන්න රණතුංගල වගේ අය නම් ওই පක්ෂවල නායක වෙලා හිටියේ කිසි කෙනෙක් බල්ලෙක්වත් එකතු වෙන්නේ නැහැ. හරි බල්ලෙක්වත් එකතු වෙන්නේ නැහැ ප්‍රසන්න රන්තුංගලත් එක්කලා. ආ ඒක ස්ථිරයි. ඔය මේ පැත්තේ ඉන්න ඔය මොන හරි පිරිසච්ඡන්ද දෙයි පොහොත් හරි කොහේ හරි. නමුත් දේශපාලනයේදී බල්ලෙක්වත් එකතු වෙන්නේ නැහැ ප්‍රසන්නලත් එක්කලා. දැන් ඔබතුමාගේ සම්මානගත වෙලා කිසුම් ගත වෙලා ඉන්නේ. ඒකෝ මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඔබතුමාලා විරුද්ධ කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ. නමුත් මේ සියලු ප්‍රකාශ කරන්නේ පල්ලැහැින් අමාත්‍යවරු. ඒක අපි දන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් වකිමත් තියෙනවා මේ රටේ සමස්ත ජනතාව ගැන හිතලා බල්ලෝ බැඳලා දාන්න. හරි. බල්ලෝ බඳින එක බටින එතුමාගේ වකිමක්. හරි මේ රටේ සමස්ත ජනතාව ගැන හිතලා. නැත්තම් බල්ලොන්ට බුරන්න දෙනවා නම් අපිට හිතා ගන්න තියෙන ඉතින් ආණ්ඩුවේ කෙරුවාවත් එහෙම තමයි යන්නේ ඉස්සරහට මේ ප්‍රසන්නලට ඕනේ දින්නේ ආණ්ඩුව කරන්න වෙන්නේ. ඉස්සරහට ප්‍රසන්නට ඕනේ දින්න නම් මේ ඔක්කොම වෙන්නේ ඉස්සරහ ආණ්ඩුව කරන්න ප්‍රසන්නට ඕනේ විදියට ප්‍රසන්න ගැන ඉතින් කවුරුත් දන්නවනේ. අපි නොදන්නව නෙමෙයිනේ. ඉතින් ඒක නිසා අපි දැන් ඒවා කියන්නේ. එතකොට ඒක නිසා ඒගොල්ලන්ට ඕන විදිහට තමයි ආණ්ඩුව එහෙම නැයි යන්නේ කියලා රට ජනතාව තීරණය කරයි. ඉතින් ඒක නිසා බල්ලෝ බැඳ ගන්න එක එතුමලා දෙන්නගේ තුවක් කීමක්.